දෙවියන් වහන්සේ කියනවා මෝසෙස්ට, මෝසෙස් මට ගිවිසුම් කරඬුව අදද්දි ඒ ගිවිසුම් කරඬුව මේ විදිහට හදලා අවසානයේ ඒක රත්තරන් වලින් වහන්න කියලා කිව්වා. ඔය තියෙනවා නික්මයාම 25 11 ඉඳලා 13 වෙනකන් නුඹය පවිත්‍ර රණින් වැසිය යුතුයි කියලා තියෙනවා. එතකොට රත්තරන් කියන්නේ මොකද්ද? රත්තරන් කියන්නේ බලය, බලයේ සලකුණ. රත්තරන් කියන්නේ මහිමේ සලකුණ. රත්තරන් කියන්නේ රජවරුන්ගේ සලකුණ. රත්තරන් කියන්නේ දේව මහිමය. එතන මෙච්චර කල් ඒක යක්ෂයාට අයිති වෙලා තිබ්බා. හැබැයි ඒ උන්වහන්සේ ඉපදිච්ච දවසේ රජවරු ඇවිල්ලා කියනවා, දැන් ඉතින් ස්වාමීනි, ඒ සියලු බල මහිමය, ඒ සියලු තේජස, ඒ සියලු අයිතිය මෙන්න ඔබ වහන්සේට අයිතිය කියලා, ඒ සියලු දේ බලය මෙන්න ඒ ජේසුගේ පාද පාමුලට තිබ්බා. මතකද කියනවා උන්වහන්සේ යක්ෂයාගේ ඉස පොඩි කරන්නාවා කියලා, නේද? යක්ෂයාගේ ඉස පොඩි කරන්නාවා කියලා. ඒතර ඒ ඔක්කොම ඒ හිස, ඒ ඉසේ පළඳපු ඒ රත්තරන් ටික ඔක්කොම උන්වහන්සේ කොහෙ තිබ්බේ? කහුල් දෙක ළඟ තිබ්බා. පැහැදිලිද? මෙතෙක් කල අවුරුදු 4000ක් යක්ෂයාට අයිති වී තිබුණු ඒ බලය මෙන්න ස්වාමීන් වහන්සේගේ ළඟට එනවා. ආමෙන්. පොළව තුල රජකම් කරපු යක්ෂයාගේ රාජ්‍ය කාලය උදුරගෙන යුදෙව් රජ වෙන ක්‍රිස්තුස් වහන්සේගේ පාද පාමුලට ගෙනල්ලා ඒ රජවරු තියලා කියනවා, ඔබ තමයි මේ පොළවේ රජ. ආමෙන්. ඔබ තමයි මේ පොළවේ රජ කියලා. හලෙලූයා. ඊතර ඔබයි මමයි කවුද? මේ සියලු රජය, බලය, මහිමය, තේජස අයිති දැන් වහන්සේගේ දරුවෝ අපි. ආමෙන්.